ප්‍රදර්ශනයේ නැරඹීම සහ ශ්‍රේෂ්ඨ අධ්‍යයන සඳහා දිවයිනේ සියලුම කෘෂි විද්‍යාපීඨ සිසුන් සහභාගී වී සිටීම විශේෂත්වයක්. පාසල් දරුවන්ටද ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා විවෘතයි. ගොවි මහතුන්ට ඇති ගැටලු සහ කාලගුණ තත්ත්වයන් හමුවේ වගාව විනාශ නොවී පවත්වාගෙන යාමට ගතයුතු පියවරයන් පිළිබඳව දැනුවත් කරනවා. ප්‍රදර්ශනය පාසල් සහ කෘෂි ශ්‍රේෂ්ඨ සිළු දිනාටම විවෘතයි. ප්‍රාදේශීය කෘෂි සංවර්ධන නිලධාරීන් විශාල පිරිසක්ද දැනුවත් කිරීමේ ශ්‍රේෂ්ඨ චාරිකා සඳහා එක්ව සිටියා. ප්‍රදර්ශනය හෙටින් අවසන්. අපේ අතීතය දිහා බලනකොට ගොවිතැන තිබුණ ගොඩක් ඉහළ මට්ටම. විශ්වවිද්‍යාල මට්ටමට මේ ශ්‍රේෂ්ඨ ඇවිල්ලත් ඇයි අපට තාමත් මේ ශ්‍රේෂ්ඨ හරි තැනකට ගේන්න බැරුණ කියන ප්‍රශ්නය අහන්න සුදුසු පිරිසක් ඉන්නවා. පෙරදෙන විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ නියෝජනය කරන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඇත්තටම ඇයි අපට තාමත් ගොවිතැන නිසි තැන ගන්න බැරුණේ? ගොවිතැන ලැබෙන ඵලදායක ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ දවස්වල මිනිස්සු ගොඩක් කැමති නැහැ ඇත්තටම කෘෂිකර්මය කරන්න. මේ දවස්වලද නැත්නම් මේ කාලේ හැටිද? මේ කාලේ හැටිද? කියන්නේ දැන් අපි වුණත් වැඩිය කැමති නැහැ ෆීල්ඩ් එකේ බහැලා මේ මඩගාගෙන එහෙම වැඩක් කරන්න. ඒකනේ කාලේ හැටි කියලා මම හිතන්නේ. විශ්වවිද්‍යාලවල වුණාට විතරක් බෑ මේක. මම හිතන රටේ සමස්තය පොදුවේ දකින්න ඕනි ලංකාවේ කෘෂිකර්මන්තයේ දිනුන. ප්‍රතිනිත්‍ය ජපානයේ ගියාට පස්සේ අපි කියන්නේ සංවර්ධිත රටවල් කියලා. ඒ මිනිස්සු ගත්තට පස්සේ හැම වෙලේම මඩ අනාගෙන වැඩ කරන මිනිස්සු නෙමෙයි. මොකද කෘෂිකර්මයේ කියන එක එතනින් එහා පැත්තට ගියාට පස්සේ මඩෙන් එහා ලෝකයක් කෘෂිකර්මයේ තියෙනවා. තිරසාර සංවර්ධනයේ ඔස්සේ ඉදිරියට ගිහිල්ලා රටක් කෘෂිකාර්මික විදිහට ඉදිරියට ගෙනියන්න නම් ඒ තැනට අපේ මනස විතරක් නෙමෙයි අපේ සම්පූර්ණ පද්ධතියම අපි වෙනස් කරන්න ඕනේ. අන්න එතනදී අපිට අනාගතයක් තියෙනවා. යලේ කන්න ගොඩ දමලා